සියලු දෙනාටම සුම්ම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා මේ වෙනද වගේම එකතු වෙලා ඉන්නේ Nest I YouTube channel එකත් එක්කයි. අපේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊමණි සම්බන්ධ වීඩියෝස් සහ ටෙක්නොලොජි ආශ්‍රිත වීඩියෝ හරියට මේ වගේ subscribe කරලා එකතු වෙන්න. අපේ වීඩියෝ එක ඉතාමත් විශේෂ වෙන්නේ ඔට්ටු වලන පුද්ගලයන්ට. ඉතින් ඔබට කියන්න තියෙන්නේ අදදිනේ එංගලන්තේ සහ පාකිස්තාන අතර World Cup match එක පවතිනවා. ඔබට පුළුවන් මේ match එක use කරලා මුදල් දිනා ගන්න. ඉතින් මම දැන් කියන්න කොහොමද මේ මුදල් දිනා ගන්න කියලා. අද පවතින තරගාවලිය use කරලා කොහොමද මුදල් දිනා ගන්න. ඔබට පළවෙනි step එක වශයෙන් කරන්න සිදු වෙනවා අනිවාර්යයෙන් මෙල්බර්න් ආයතනයේ ඔබටම කියලා ගිනුමාන නිර්මාණය කරන්න. ඉනුමන් නිර්මාණය කරලා පස්සේ ඔයාට සිදු වෙනවා යම් කිසි මුදලක් සාමාන්‍යයෙන් 18 අඩු මුදලක් ඔයා ඩිපොසිට් නැහැ නැත්නම් තැම්පත් කරන්න. ඊට පස්සේ ඔබට අවසන් වශයෙන් කරන්න තියෙන්නේ ඔබ කැමති ටීම් එකට කැමති කණ්ඩායමට බැට් කරන්න. අද පවතින තනගාවල පිළිබඳ යම් කිසි අයිඩියාවක් යම් කිසි අදහසක් අපි දෙන්න හිතුවා. ඉතින් අපි ඒ වෙනුවෙන් සම්බන්ධ කරගත්තා මේ ක්‍රිකට් සම්බන්ධව යම් කිසි නොලෙජ් එකක් තියෙන පුද්ගලෙක්. ඉතින් අපි බලමු ඔහු කියන කතාව අද තනගාවල පිළිබඳව. අයිබෝවන් මූලිකවටම තරඟ පවත්වලා එයින් කණ්ඩායම් දෙකක් සුපිරි 12ට තෝරාගෙන තමයි තරඟාවලිය පැවැත්වෙන්නේ. ඉතින් තරඟාවලියේදී මේ වන විට අවසන් තරඟයේ පාකිස්තාන කණ්ඩායමත් ඉංග්‍රන්ත කණ්ඩායමත් සුසුකම් ලබලා තිනවා. අපි ලෝකුසලානේ 8වන ලෝකුසලානේ 2022 වසරේ මේ පැවැත්වෙන්නේ 8වන ලෝකුසලානේ. ඔකට බලනවා ඇති ගියවරත් ලෝකුසලානේ පැවැත්වුවා. T20 ලෝකසලානේ පැවැත්වුවා මෙවරත් T20 ලෝකසලානේ පැවැත්වුවා ඒයිද කියලා බලන හැටි ඇත්තටම 2020 වසරේ පැවති කොවිඩ් සංගතය සමග පැවතීම තිබූ සියලුම තරඟ අත්හිටුවා එම තරඟාවලිය තමයි 2021 වසරේ සංවිධානය කරන ලැබූ එක්සත් අරාබි එමිරත් රාජ්‍යය. ඉන්පසු 2022 නියමිත තිබූ තරඟාවලිය ඕස්ට්‍රේලියාවේ සුපුරුදු පරිදි නියමිතව මේ වසරේ පැවැත්වුවා. බැලුව ලෝකසලාන විශ්ව ඉතිහාසයේ 2007 තමයි මේ T20 රටාව මුලින්ම හඳුන්වා දුන්නේ. 2007 වසරේ තිබුණු ලෝකසලානේ ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. 2009 වසරේ පාකිස්තාන කණ්ඩායම, 2010 වසරේ ඉංග්‍රන්ත කණ්ඩායම, 2012 වසරේ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම, 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම, 2016 වසරේ නැවතත් වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම, 2018 වසරේ උත්කර්ෂවත් අයුරින් පවත්වන්න නියමිතයි මෙල්බන් වල පාකිස්තාන කණ්ඩායම සහ ඉංගලන්ත කණ්ඩායම අතර තරඟය. පාකිස්තාන කණ්ඩායමේ T20 ලෝකසලාන එකක් ජයග්‍රහණය කළ තිබෙනවා 2009 වසරේ. ඉංගලන්ත කණ්ඩායම 2010 වසරේ ජයග්‍රහණය කළ තියෙනවා. ඇතරම මේ ලෝකසලාන ගැන කතා කරොත් ඒ කණ්ඩායමටදී තමයි ඉංගලන්තයේ තරඟ වැඩුණේ. ඉංගලන්තයේ කාණ්ඩේ සිටියා ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය වගේ කණ්ඩායම් හිටියා. ඇෆ්ගනිස්තානයේ වගේ කණ්ඩායම් හිටියා. බී කණ්ඩායමට හිටියා ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, බංග්ලාදේශය. ඇත්තනම ඒ සහ බී කණ්ඩායමටින් පෙරමුණ ගැනීමට හැකි වූ කණ්ඩායම් දෙක තමයි අවසාන මහා තරගයට සුදුසුකම් ලබා තියෙන්නේ. අර දවසන් පූර්ව තරගයේදී නවසීලන්තය පරදවා ජයග්‍රහණය කරන්නට අපට හැකි වී තිබෙනවා පාකිස්තාන කණ්ඩායමට. එහිදී විශිෂ්ට ලෙස කතා කළ යුතු පාකිස්තාන කණ්ඩායමේ නායකයාගෙන පාකිස්තාන කණ්ඩායම මෙහෙවන්නේ බාබර් රසාම් ආරම්භක පිටිකරු. ඒ වගේම විශේෂත්වයක් ගන්නේ එංගලන්ත කණ්ඩායම මෙහෙවන්නේ ආරම්භක පිටිකරුවෙක් ජෝස් බට්ලර්.
වශයෙන්ම කියන්න ඕනේ පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මෑතකදී ගත් කල තරගාවලියක් පැවැත්වුවා. පාකිස්තානයේ අවුරුදු ගණනාවකට පසු 2007 ශ්‍රී ලංකා කණ්ඩායම එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ පාකිස්තාන කණ්ඩායම පාකිස්තානයේ පාකිස්තාන කණ්ඩායම සමඟ තරගාවලියක් පැවැත්වීමට කිසිම රටක් ඉදිරිපත් වූයේ නැහැ. නමුත් එංගලන්ත කණ්ඩායම පසුගිය මාස කිහිපය තුළ තරඟ හතක් T20 තරඟ හතක සංචාරයකට නියුතු වූවා. එහිදී තරගාවලිය 4-3 ලෙස ශ්‍රේෂ්ඨයක් ලබා ගැනීමට පාකිස්තානය හැකි වූවා. ඉතින් මේ අවසාන තරගය මෙල්බන් නුවර තාමත් උද්වේගකර තරගයක් වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පාකිස්තාන කණ්ඩායම වේග පන්දයවන්නන් 4 දෙනෙක් ඉන්නවා. නිත්‍ය වේග පන්දයවන්නන් 4 දෙනෙක් ෂඩත් ඛාන් සාප්පිකට පන්දයවන්නෙක් සමන්විත දක්ක සංචිතයක් තිබෙනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායම අමතක නොකළ යුතුයි ජෝස් පට්ල, ඇලෙක්ස් හේල්සන් පිටිකරුවන්, ලිවිස්ටන් වගේ පිටිකරුවන් සිටිනවා. මාර්ක් වුඩ් වැනි පන්දු 150ට වඩා වේගින් පන්දු එවී හැකි ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සිටිනවා. අපේ ආදරණීය සහෝදරයා කිව්ව වගේ ඒ අදහසුත් අරන් ඔබේ අදහසුත් එක්කලා අද මැච් එකට හොඳට බැට් කරන්න. ඉතින් ඒක නම් කියන ගමන් අද අපි වීඩියෝ සමගාමීව සියදාට සුබ දවසක් වේවා.